ම එක්ක වි්‍යාත්මක අපි කටයුතු කරේ නැති නිසා මේ පොකුරු ඇතිවීම දැන් ප්‍රදේශ ගණනාවකින් වාර් වෙනවා දිස්ශ්‍රික් ගණනාවක් ඒ අවධානමක ලක්වෙලා තියෙනවා යැපි තවදුරටත් මේ සීභාවන් සම්බන්ධෙන් මේ ධර්ණ ප්‍රතිපත්තියම ඉන්නවද. දැන් සීමාවන් පනවල වැඩක්තියෙනවාවද වගේ කාරණාවක් පිළිබඳව අපිට මතුවෙනවා ඒගේ සෞඛ්‍ය අමමාත්‍යංශය අද වෙනකොට අර්බුධකාරි තත්ත්වයකට ගොඩනැගමින් ඉන්නවා. ඒ ප්‍රධානංශ ගණනාවක වැඩකට යුතු අඩ පනවෙලා තියෙනවා ප්‍රධාහනින් ගනාවක ගණනාව ආශත්‍රතියන් බවට පත් වෙලා තියවා. රෝගීන් ගනාව කම්වෙලා තියෙනවා තොකොට හෙට දවසේදී. සෞඛ්‍ය අමාත්‍යංශේ, ප්‍රධාන මර්මස්ථාන රෝග ගොදුරුුණොත් අපි කොහොමද මේ ප්‍රතිපත්ති ගැනීම සාම්ප්‍රදාායක ක්‍රියාවලි ස්රහට ගෙනිය අන්නි කියර කාරණාව පිළිබඳව. අපි පූර් නිගමනයකි දලා පූරු අවධානය යෝදවල විකල්ප ක්‍රමවේදයක් හදන්නට ඕන කියනෙ එකත්. අපි පැහැදිලියොම සෞඛ්‍යමාත්‍යයන්ටකිනවා ොකද අපි දන්නවා සෞඛ්‍යමාත්‍යයන්සේ තමාර තීරණ ගන්නන්නේ තිරණ ගණඩ ඕන වෙලාවට වඩා. මාසයක් හෝද දෙක් ප්‍රමාද වෙලා තය අපිට තවත් ප්‍රමාදවෙන්න බෑ සමහරදේවල් සම්බන්ධයෙන් එනිසා මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිද්ධ කිරීමේ ආන්ත්‍රනයක් සෞඛ්‍ය මාත්‍යංශයට මේ මොහොතේ අත්‍යවශ්‍යය කියයනක තමයි අපි පෙන්නල දෙන්න.. සෞඛ්‍යමාත්‍යයන්ේ නිලවශයෙන් වාර්තා කලතින දැනට එක කොස් දෙෙක් ආසාධතියන් කියලා. නමුේ නිලවාර්තාවලට වඩ වැඩි ප්‍රමාණයක් ආසාධිතයන් ඉන්ඩ පුළුවන් කිය එක තමයි අපි දැ දැනෙන කාරණාවන් එක් අපිට කියන්නට පුළුව මෙන්නේ මොකද අප ආශ්‍රතියන් ආසාධිතයන් ආසාධනී වුණට පස්සේ දැනට තියෙන නිරෝධායන ප්‍රතිපත්තියට අනුව. සියලුම ආස්ත්‍රිතියන් පළමු පෙලාස්්‍රිතියන් අපි නිෝධායනය කරනවායි නිරෝධයන කිරීම ක්‍රියාවලේදේ. ඔවන් සියල්ලගේම පිංසියාර් පරීක්ෂණ කටයුතු. කරලා නෑ එක කිරීමේ යාන්ත්‍රණයක්. මේ ප්‍රතිපත්තියට අආදාල වැත්තෙත් නෑ මොකද පී නිවසේ නිරෝධයනය කරට පස්සේ ඔ නිරෝධායනය කිරීමෙන් අවසානය දිනදායට අවසානයේ තමයි සහරයගේ පිසිර් පරීක්ෂණ කරන්න නියමිතව තියෙන්නේ. ඉතින් ඒ ආශ්‍රතයන් සංඛ්‍යාව මේ වනකොට අසුවකට හෝ සියකට ආසන්න වෙමින් තියෙනවා ඉ ඒ සංඛ්‍යාව ඇතුළේ මීට වඩා ආසාධිතයන් ඉන්නට පුළුවන් කියනක තමයි අපි අනුමාන කරන්නේ තත්වත් එක්. කොමුණත් මේ සංක්‍යාවත් සෞඛ්‍යාත්‍යයන්චික. ඉතා විශාලා අයතනයක් නේ එතකොට ආසාධිත්‍යයන් නිකොස් දෙනෙක් මේක ප්‍රධහන අංශ පහක ක්‍රියාත්මක වෙනකොට හැත්තෑවක් හෝසීයක් නිරෝධයනය වෙනකොට. ඒ ප්‍රබල බලපෑමක් සෞඛ්‍ය මාත්‍යංශයට කරනවා ඒක ඇතුළේ තියනෙනවා සෞඛ්‍යා මාත්‍යන්සේ ඕනෑම කෙන කාශ්‍රතිතෙක් බවට පරිවර්තන වීමේ හැකියාවක් තියෙනවා. හැබැ මේ ආශ්‍රිතිය වඋනාා කියලා අපි දන්වා සමහර නිලධාරීන්ට, එක පාර්ටම ගිහිල නිරෝධායනය වෙන්නට ඔෝ නිරෝධායන ක්‍රමවේදය අනුව රාජකාරයෙන් බැහැරව ඉඳීමට බැහැ. ඔුන්ට ආසාධිතය වුණත් අනිවාරයම වැඩ කරල යුතු සෞඛ්‍යමාත්‍යන්ශයේ බරපතල අවශ්‍යතාවයක් තින නිලධාරී ඉන්නවා. ඉතින් ඔවුන් සම්බන්ධෙන් අප ඉදිරියයේදදි කටයුතු කරන්නේ කොහොමද ඔවන්ගේ නිරෝධායනය වෙන්නන්නේ කොහොමද ඔවන් නිරධයනය වල අතරතුර ප්‍රතිපත්තිේ තිීන්දු ගැනීම සඳ හවුල් කරගන්නේ කොමද කියෙන කාරණාවත්. නිරෝධාන ීය තුළම දැම්ම අපි හදලතියාගන්නට ඕනේ නැත්තං කිෂයම් කෙනෙක්කිවොත් අප නිෝධාන නී සෞඛ්‍ය මාත්‍යන්ස ඇතුළ උල්ලංගන කලාතිනවා කියල චෝදාවට අපිට උත්තරදෙන් බැවෙනවා.ඇ අපිට නිරෝධය නීතියේ විකල්ප ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා අත්‍යවශ්‍ය අවස්ථාවන් වලදී ක්‍රාත්මක කිරීම සඳහ මලත්තන් අපි අනශ්‍ය විදිහයට තොරතුරු සංගවර්ණට වෙනවා දැනටත් සෞඛ්‍යමාත්‍යන්ශයට වෙලාතිනේ වැනි කාරණාවක් මොකද සමහර නිලධාරීන්ට. රෝගගේ හැදුනත් ප්‍රතිපතිමේ තීන්දුු සහ සහර ක්‍රියාවල රෝග මර්ධදන කටයුතුල අත්‍යවශකාරයෙන් වොල නිරලිය නියලෙෙන්න්නට උනහම ඔහුට සිද්ධ වෙනවා. ඒ කාරයට ප්‍රමුකතාවේදීලා රෝග හැදුනේ නෑවගේ ඉන්න ඊට වා හොඳයි අපි මේ විකල්ප ක්‍රමවේද හදලා. ඒහම අ්‍යවශ්‍ය රාජකායයක්ක් තියන කෙනෙකට රගය හැුනොත් කහොම මේ ප්‍රතිපත්තිමේ ක්‍රියාවලට දායකවෙන්න කියන එක. මොකත් අපිදන්නනමේ ෝගය භයානකවෙන්නේ බෝවී මාතින් මිස මේ රෝගයේ සයට අනු පහකට වඩා ප්‍රමාණයකට විශාල සංකූලතා ඇතිවෙන්න තමන්ගේ සාමාන්‍ය රාජකාරී කරගැනීමේ හැකියාව තියෙනවා. ඇති එහෙම තත්ත්වයක් ඇයටතේ. අපිට අත්‍යවශ්‍යම කෙනෙකුට රෝග හැුනොත් අපි මොනවගේ නීති අද්ද ක්‍රියාත්ම කරන්න කියන එක. මේ මොත සමක තියා ගැීම වැදගත්, එම ඇත්තං අපිට බොර ගොඩක් කියන්න වෙනවා ඒ කාරය සිදුකරගැනීම සද.